පාට කුරුල්ල කතාව සමග රැඳිලා ඉන්නවා ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කතාවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමැත්තක් තියෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඉතුරු වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින්ම අනිවාර්යෙන් මතකයකට ගන්න සූදානමක් තියාගන්නේ. ඉතින් කොහොම හරි දැන් මට මෙන්න මේ වගේ කාරණාවක් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් ඒ ගැන මට අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තු වුත් තියාගන්න පුළුවන්. ඉතින් දැන් මම මෙන්න මේ වගේ කාරණාවක් ඔයත් එක්ක සිහිපත් කරන්නටත් ලෑස්ති වෙනවා කියන කතාව ගැන මම අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන කතාව ගැන අද අපි කතා කරනවා. කොහොම වුණත් දැන් ඉතින් ඔය කෙවින්ගේ තාත්තා තමයි අර වෛද්‍යවරයව එව්වේ ඒ වාහනයක් මිලදී ගැනීමේ වැඩ කටයුත්තකට. බොහෝ විට කෙවින්ඩි පොන්සේකට දැනගන්නටත් උමනාවක් තියෙන්නේ නැති ඇත්තටම මේ ඔෆිස් එකේ මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියන දේ. ඉතින් ලොකු සැකයක් මෙතන තියෙනවා. ඉතින් ඒ දේවල් අපි කාටවත් අමතක කරන්න පුළුවන් කමක් නැහනේ. ඉතින් කොහොම හරි දැන් ඉතින් නිම්නාවිත් ඉන්න නිසාම ඇත්තටම කියනවා නම් මේ ලොක්ක විදියට හැසිරෙන්න වෙන්නේ ඇත්තටම මංජිතට. මොකද මංජිත මෙතනින් අයින් වුණොත් නිම්නාවේ හැමදේම දැනගන්නවා. ඉතින් නිම්නාවේ හැමදේම දැනගන්න නිසානේ මේ කට්ටිය මේ රංගපෑම මේ විදියට කරගෙන යන්නේ. ඉතින් ඒ දේවල් අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තුවක් තියාගන්නවා කියන කතාව ඇතුලේ තමයි අපි මෙතනදී කතා කරන්නේ. කොහොමනත් ඇත්තටම කියනවා නම් නිම්නාවිට පේන ටික වෙලාවක් කතා කර කර ඉඳලා ඉතින් එසැනින්ම ඇත්තටම කියනවා නම් කෙවින් ඔෆිස් එකට ඇවිල්ලා ඔය වාහනේ පෙන්වන වැඩ කටයුතු වලට දේවල් වලට ඇත්තටම මේ වෛද්‍යවරයා එක්කන් යන්නේ කෙවින් විය හැකියි කියලයි මට මතක් කරන්න පුළුවන්. හැබැයි මතනදී දැන් ඒ මනුස්සයටත් චුටි ප්‍රශ්නයක් එනවනේ මේ අය ලොකගේ පුටුවේ මෙහෙම වාඩි වෙලා ඉන්නේ අරහෙ මෙහෙ. ඉතින් ඇත්තටම මෙතනදී කෙවින් ඒක බැලන්ස් කරගන්නේ කොහොම වෙන්න පුළුවන්ද? මේක තාත්තට කිව්වොත් ලොකු ප්‍රශ්නයක් එනවා කියන කතාව අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මංජිත කියන්නේ විශ්වාසවන්තම කෙනා. ඉතින් අනිත් එක තමන් ඔෆිස් එකේ නැති වෙලාවට ඇත්තටම කියනවා නම් අනිත් මිනිස්සු මෙල්ල කරන්න ටිකක් හරි අමාරුයි. මොකද හැමෝම ගෙදර මිනිස්සු වගේ නෙමෙයි ඉන්නේ. ඉතින් ඒ නිසා තමන් ඒ විදිය දෙයක් සිද්ධ කරලා තියෙනවා කියලා තමයි අපිට අද වීඩියෝ එක තුලින් මතක් කරන්න පුළුවන්.